ඇත්තෙන් මදාපි මෙවැනි මාධ්‍ය හමුවක් ඇඳවන්න අදහස් කළේ මේ රටට ජාතික වශයෙන් ආගමික වශයෙන් සමාජීය වශයෙන් කිසියම් විපත්යක් ඇති වෙන වෙලාවක මේ රටේ හැම වෙලේදීම මැදිහත් වුණේ මහා සංඝරත්නයයි. ඒක අපේ ඉතිහාසයේ හඳහන් වෙලා තිබෙනවා. මේ රට ආරක්ෂා කළේ අපේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කළේ මේ ජාපි ආරක්ෂා කළේ මහා සංඝරත්නයයි. අද අපට පේනවා එක පැත්තකින් අපේ සම්මා සම්බුද්ධ ශාසනයට සාල අද කුමන්ත්‍රණකාරී බලවේගයන් තුළින් විනාශයෙන් තත්ත්වයට පත් වෙලා තිබෙනවා. රටක් වශයෙන් බැලුවොත් අද රටේ බාල පරම්පරාව මහා විනාශකාරී තත්ත්වයක උදුරු වෙලා තිබෙනවා. බැලූ එදා විශාලා මහනුවර ඉවිච්ච බැලු හැම මිනී ගොඩවල් තිබුණා වගේ අද මේ රට මේ සමාජය තුළ හැම පැත්තෙම පාපාල රජ වෙනවා. ඒ වගේම කුඩු ව්‍යාපාර මං හිතනවා මුඩු පස්පවෝඩින්ම වෙලී ගත්ත රටක් බවට අද අපේ රට පත් වෙලා තිබෙනවා. මේවා පිළිබඳව නිසි දැක්මක් ඇති කරගෙන හොඳ අවබෝධයකින් කටයුතු කරන උදවිය ඉන්නවා නම් ඔවුන්ට මහා විනා පුදුම විදියේ ගැරෙහි ආයු දක්වමින් අඩපණ කර තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. දැන් පසුගිය කාල සීමාව තුළ මේ කුඩු ව්‍යාපාරයේ පිළිබඳව පොලිසිය මැදිහත් වෙලා පුදුම විදියේ කුඩු ඇල්ලීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා තිබුණා. එතන පොඩි අඩුපාඩුකට තිබුණේ කුඩු ගේනාත්ත අල්ලගත්තනම් ගෙන තවත් වැදගත් වෙනවා. මේ හැම දෙයක්ම ක්‍රමානුකූලව තමයි පොලිසිය උනත් කරගෙන ආවේ. බොහොම ක්‍රමානුකූලව ටිකෙන් ටික මේක විනාශ කරන්න සංකල්පය උඩ. නමුත් කුමනෝ බලවේගයන් මේවට ඉදිරිපත් වෙලා හොඳ වැඩක් කොතනකාරී කරනවා නම් ඒක විනාශ කරන තත්ත්වයකට අපේ රට පත් වෙලා තිබෙන්නේ. එනිසාද මං හිතනවා පොලිසියට උනත් නිදහසේ තමන්ගේ සේවාව කාර්යභාරයන් කරන්න බැරි තත්ත්වයක් මෙරට උදා වෙලා තිබෙනවා. මේ විනාශකාරී බලවේග නිසා, කුමන්ත්‍රණකාරී බලවේග නිසා, මේ මිසනාරී බලවේග නිසා මේ බාධක ඇති වෙලා තිබෙනවා. මෙන්න මේ නිසා අපි කල්පනා කළා මේ රට අපි ආරක්ෂා කරන්න මත්වදුරෝලින්, කුඩු වදුරෝලින්, දූෂණ අක්‍රමිතාවලින් මේ රට ආරක්ෂා කර ගැනීමට, ඒවට අනුශාසනා කිරීමට මේ රටේ මහා සංඝරත්නයට පූර්ණ අයිතියක් තිබෙනවා. නමුත් අද බලපුවාම විශේෂයෙන් මම කියන්නට ඕනේ අපේ රටට ආදරේ තිබෙන, අර අනුකම්පාවක් තිබෙන, රටේ කරන හොඳ වැඩවලට ආශිර්වාද කරන අපේ නීතිඥ මහත්වරු දරගන්නට ඕනේ. අර ටැක්සිකාරය වාගේ වෙන්නේ නැතුව, ටැක්සිකාරයාගේ ක්‍රියාව තමයි සතුරා හමු වුණක් ගිහින් දානවා, විතුරා හමු වුණක් ගිහින් දානවා, ඔහුට උඩ මුදල්. එහෙමනම් අද මම දන්නව දවසක් වගේ කියලා අපේ නීතිඥ මහත්වරු මට බැනලා තිබුණා. අපි ඒවට බය නැහැ, අපි රට වෙනුවෙන් කතා කරන්න, ජාති වෙනුවෙන් කතා කරන්න බය නැහැ. ඔන්න අපට පාපාලේ වන්න බැරි කමක් නැහැ මේවා කතා කරන, ඒවටත් අපි බය නැහැ පොඩ්ඩක්වත්. අපට අවශ්‍යකම තිබෙන්නේ එබැවින් නිදහස් කරගන්නට මේ රටට අවංක හොඳ නිලධාරීන් අවශ්‍යයි. නිසා විශේෂයෙන්ම අපි අපේ නීතිඥ මහත්වරු රට ගැන ආදරයක් තිබෙනවා නම්, කොතනක හරි වැරදක් කරනවා නම් ඒ වරදර පිටුපාල මිසක් ඒ වරද සුද්ධ කරන්න යන හොඳ නැහැ කවදාක්වත්. නිදිච්ච සමාගම් නිදිච්ච මහත්මයා උපේක්ෂා පහගතව තමන්න මුදල් ලැබෙනක වෙන පැත්තක් උපේක්ෂා පහගතව මේ පිළිබඳව සලකා වඩනවා නම් මං හිතනවා උගාද්දුරට මේ රට සමාජය හදන්න පුළුවන් කමති වෙනවා. නමුත් අද ඒවා වෙන්නෙත් නැහැ. එතන විශේෂයෙන් අපේ නීතිඥ මහත්වරු කල්පනා කරන්න ඕන, අපි දන්නවා විශාල හොඳ
ජනාධිපති නීතිඥවරු මං හිතනවා මෙයාට සමාජය වලට මැදිහත් වෙලා මේ කරන ව්‍යාපාරයන් වැඩ පිළිබඳව ඔවුන්ගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මේවත් අපි සැලකිල්ලට අරගෙන මේ පොලිසියට පොලිසිය රාජකාරීන් කරන්නට හොරු ටික අල්ලගනිමින් උදව් කරන්නට කුඩු ව්‍යාපාරිකයෝ උදව් කරන්නට ස්ත්‍රී දූෂකව විනාශ කරන්නට පොලිසිය කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නව නම් අපි ඔවුන්ට සත්‍යමත් කරන්න ඕනේ. එහෙම සත්‍යමත් නොකර අර දූෂණ වලට පෙළඹෙන දූෂණ කරන අක්‍රමිතා කරන මිසනාරී බලවේගයන්ට උදව් කරනව නම් ඒක මං හිතනවා නිදච්ච මහත්වරුන්ගේ කාර්යභාරයක් වෙන්න පුළුවන් ගමක් නැහැ. ඔවුන් සැලකිලිමත් වෙන්න ඕනේ. යථාර්ථය තේරුම් අරගෙන වරලා රටකන ආදරයක් තිබෙනව නම් ජාතියකන ආදරයක් තිබෙනව නම් බාල පරම්පරාවගෙන ආදරයක් තිබෙනව නම් ඔවුන්ගේ කාර්යභාරය ඔවුන්ගේ මැනවින් ඉෂ්ට වෙන්න ඕනේ. පත්ග්‍රහය වෙන්නේ නැතිව මුදලට යටත් වෙන්නේ නැතිව කියන එකයි මගේ කල්පනාව. අපේ හැඟීම මුදල් අවශ්‍යයි අපි එපා කියන්නේ නැහැ. නමුත් අනවශ්‍ය දේවල් ආරක්ෂා කරන්න ගිහිල්ලා හොරු ආරක්ෂා කරන්න ගිහිල්ලා ඔවුන්ගෙන කපා කරන්න ගිහිල්ලා කියනවනම් මං හිතනවා ඒක නීතිඥ වෘත්තියටත් මහා අගෞරවයක් කියන එකයි අපේ විශ්වාසය අපේ අදහ අපේ බලාපොරොත්තුව. මෙන්න මේ නිසා අද පොලිසිය මේ කරගෙන යන වැඩවලට ගොඩාක් බාධක ඇතිරේදීවත් මේ රට දියුණු කරන්න මේ රට සංවර්ධනය කරන්න මේ රට හදන්න මාධ්‍ය වලින් පහර ගන්නවා. නමුත් ඒවට මං හිතනවා යටත් වෙන්නේ අපි කවුරුවත්. ඒකම අපේ පැවිදි ඈත් ඉන්නවා ඒවට සම්බන්ධ වෙලා විනාශ කරන ක්‍රියා කරන පිරිසකුත් ඉන්නවා. ඔවුන්ට අනුග්‍රහය දක්වනවා. මෙන්න මේ නිසා මේක සැලකිල්ලට අරගෙන මේ රටම වෙලා ගන්න මේ කුඩු ගෝදරින් පාපාලි ගෝදරින් කොයි මොහොතකාරි මේ රට නිදහස් කළ යුතුයි. ඒ හින්දා හැම වෙලේම මහා සංඝරත්නය පැවිදියන්ට කෙනෙක් ඉදිරියේපත් වෙලා ඉන්නවා. මේක තේරුම් මෙන්න අරමුණු කරගෙන මේ රටට කිසියම් සහනයක් ලබා දෙන්නට ජනතාවට සහනයක් ලබා දෙන්නට විනාශකාරී තත්ත්වයන් දුරු කරන්නටම අපි උපදෙස් දෙන්නේ ඒකටයි. ඒ හින්දා අපේ නීතිඥ මහත්වරුන්ගේ සහයෝගය අපි තාම කරුණාවෙන් අපේක්ෂා කරන අතර අද අරමුණ මේ පාතාල ලෝකය විනාශ කරන්නට කුඩු ව්‍යාපාරය විනාශ කරලා මේක දැහැමි සංකල්පයක් මත කුඩා දරුවාගේ ඉඳගෙන මහල්ල දක්වම මේ රටට ආදරය ඇති පිරිසක් බවට පත් කරන්නටයි අපේ එක හැඟීම. ඒ හඳා අපි හැමදෙනාගේම සහයෝගය ඉල්ලා සිටින්න පොලිසියට අවංකව තමන්ගේ වැඩ කර ගැනීමට මොන බලවේගයකට යට වෙන්නේ නැතුව දේශපාලන බලවේගයෙන් වලට පාපාල බලවේගයෙන් වලට වෙනත් බලවේගයට පොලිසිය ක්‍රියාකාරීත්වය හරියට කරන්න කියන එක වැරදි ඇත්ත ආරක්ෂා කරන්නට අපේ නීතිඥ මහත්වරුන්ගේ මැදිහත් වීම අනවශ්‍යයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරමින්.